ඇය සුවිශේෂී අම්මෙන් තාත්තයෙන්ගේ සුවිශේෂී දරුවෙන්. ඉන්මසු ඇය ජීවිතය ගැන උතුරා හැල්ම කුතුහලයෙන් යුතු සමුන්දරයෙන් පිරි සුවිශේෂී දරුවා. ඊළඟ මොහොතේ තවත් එක සාමාන්‍ය ගැහැණියක් විතරක්ම වෙන්න හේතු සුවිශේෂී බිරිඳක්. අනපේක්ෂිතම මොහොතක පිළිකාවට එරෙහි සුවිශේෂී සටන්කාරිනියක්. රතුගෙන ජීවිතයෙන් ජීවිතයක් පැතු සුවිශේෂී මම අවසානයේදී දරුවෙක් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ පරිත්‍යාගශීලී වූ සුවිශේෂී මුහුණක් නෝදන් ඇවිදින් ඒ ඇයගනු ඒ සහය මිය නම් ඉස්සත්කම් ජීවත් කරවන්න සහය සිදීගෙන යන ධෛර්ය ආයෙ ආයෙ උපද්දව ගන්න සහයක්. වැටි දිගටි දි නැගිටින්න දරන උත්සාහයට සහයක්. අන්තිම බලාපොරොත්තුවත් අත්නොහැරෙන්න සහයක්. මුළු මහත් රටක ජනතාවට පිළිකාවට එනෙහි සටනට ඇය සහයක්. ඉන්දිරා සහය පිළිකාවට එරෙහි සටනට සහය. ඉතින් මේවා වලින් අපි කියන්නේ පිළිකාව ගැන දැනුවත් වෙන්න වේලාසනින් හඳුනා ගැනීමට කරන්න පුළුවන් එකම දේ තමයි ස්වයංපියුරු පරීක්ෂාව. අවුරුදු 20ට වැඩි සියලුම කාන්තාවන්ට ස්වයංපියුරු පරීක්ෂාව කරන්න කියන පණිවිඩය තමයි අපි මේ ප්‍රයත්නේ මූලික දේ. ඒ අතරම මං හිතන්නේ පිළිකාවක් හැදිච්ච කාන්තාවක් සමාජයේ කොන්වීම නතර වීම සහ තමන්ගේ ජීවිතයේ සම්විස්ථාන, ඒ කියන්නේ තමන්ගේ විවාහය වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතේ කරන්න පුළුවන් දේවල් පිළිකාව නිසා නවත්තන්න එපා. මේ පණිවිඩයත් අපි මේ වැඩසටහන තුළින් අරගෙන එනවා. මොකද හුඟක් වෙලාවට අපි දකිනවා කාන්තාවෝ පිළිකා දූලක බෙහෙත්ක් සම්කොණ්ඩ හැරුණාම ඒගොල්ලෝ ගෙවල් වලින් පිටත යන ජීවිතේ තනි කර උඩ යටිපුරු වෙනවා. ඉතින් පිළිකාව කියන්නේ තවත් දෙයක් තමයි සමාජයෙන් කොන් නොවී තමන්ගේ ජීවිතේ එදිනෙදා වැඩ කටයුතු යාලුම් කරගෙන යන උන්ට ශක්තිය, මානසික ශක්තිය උන්ට අවශ්‍ය අනික් සියලුම දේවල් අපි සපයා දෙන්න ලෑස්ති හැදයන් ස්තුති අපි කණ්ඩායම වෙනුවෙන් සිදු සිරිදනාගෙන අලකනේ වගේ විශේෂ නිදහසේ කරන මේක කරන්නේ ඉතාමත් ලස්සන උත්සාහයක් සමඟ. කැන්සර් කියන්නේ අපි උපට පුදු වෙන, අපි ඕන වෙලාවට මේකට පුදු වෙන්න පුළුවන්. ඒකට අතක් දෙන ගමන්ම අපි අතක් හොයන්න යන්නේ ලස්සන විදිහට එකක්. ඉතින් මම හිතනවා මේ ටයිම් එක, මේ වෙලාව අපි ජීවත්වනේ දැනට අවුරුද්දෙක ඉස්සෙල්ලා හරි මමන්නේ අපි සෑහෙන කර්තව්‍යයක් කරලා විලින් ඉන්ඩස්ට්‍රී එක රැක්වේ විලින් ඉන්ඩස්ට්‍රී එක ආපහු ඇක්ටිව් කරේ. විශේෂයෙන්ම කොවිඩ් ප්‍රසංගතයත් එක්ක සැලෝන්ස් වලට තමයි පළවෙනි පහර වැඩි. ඒ සමගම අපි නැගිට්ටේ එකමුතු වෙලා අපි හැමෝම එකට වැඩ කරලා. ඉතින් මේ අවස්ථාව කරගමු අපි ලස්සන ෂෝ එකක් කරන්න. බ්‍රයිඩ් ඇන්ඩ් ග්‍රූම් කියන්නේ අපි හැමෝම දන්න ලස්සනම, අපි හැමෝම දන්න විශිෂ්ටම. ඒ අය අත තිබ්බොත් වැඩකට ඒ වැඩි සාර්ථක, ඒ වැඩි ලස්සන වෙන්න
මේ හිල්ටන් එකේ තියන්න තරම වැදගත්. මම ආරාධනා කරන ලංකාවේ සිසිල් දිනට මේක කොළඹට විතරක් වෙන්ගුණ ෂෝයි කරන්නේ මේක රටවට ඉන්න හැමෝටම ඇවිල්ලා මේක විදිහට ලංකාවේ ඉන්න දෙවන්තු මේ දෙවන්තුගේ අතින් මේ වගේ දෙයක් මේ වගේ තැනක වෙනමයි කියන්නේ සැහැන උපමාවක් කරටද ඒක බලන්න ඇවිල්ලා ඔබලු ජයති කෙනගල් මේ රටේ දැන්වීම් කරණයට අපි ඇතුල් වෙනකොට අපිට දැනුනේ මේක තමයි අපේ රටේ සිතුවිලි මිනිසුන්ගේ සිතුවිලි චින්තන ධනාත්මක විදියට වෙනස් කරන්න පුළුවන් අපිට ලැබෙන භාග්‍යයක් කියලා. අද මෙතන ඉඳගෙන අපි මෙවැල් කාර්යභාරයට ඔබ සියලු දෙනා සමග එකතු වෙනවා කියන්නේ අවුරුදු 30ක් සමරන මේ මොහොතේ මම හිතන්නේ අපේ ආයතනයට ලැබෙන භාග්‍යය. සාමාන්‍යයෙන් අපිට ඕනෑම අවස්ථාවක් ලැබෙනකොට දැන්වීම් කරණයට සම්බන්ධව අපි කරන්නේ ගැන කතා බහ කරනවා කණ්ඩායමක් හැටියට අපේ පැත්තේ අපිට උපරිම සහයෝගයක් දෙන්න පුළුවන් කොහොමද කියලා අපි බලනවා. මේ කාර්යභාරයේ ඇත්තටම අපිට හුඟා හැඟුම් බල අවස්ථාවක් කියලා අපි හිතුණා. ඒක උනේ මේ ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් මේකට සහභාගී වෙච්ච නිසා. ඒ වෙලාවේ අපි හිතුවා හරි මේ ෂෝ එක සපෝට් කරන්න ඕනේ, අපි අපේ පුළුවන් හැමදේම කරන්න ඕනේ, මේක ඩිසයින ෆැෂන් ෂෝ එක ඉදිරියට ගෙනියන්න ඒක තියෙනවා. ඊට අමතරව අපේ මිනිසුන්ගේ ජීවිත වැඩිය හොඳ කරන්න මේ ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් සමග අපේ පැත්තේ අපිට මොනවද කරන්න පුළුවන්, අදහස් පැත්තේ අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඒ අතින් ඒක තමයි මම ශේහාන් කුලපුලා ශේහාන්ගේ නම කියන්නේ. ඒ කැමැත්ත ආදරය වමනාව ශේහාන්ගේ තමයි ඇත්තටම ආගේ. අපි හැමෝම හිතුවේ මේ කැන්සර් හැදුනහම ඇත්තටම අපි බැලුවේ තරුණියක් දිහා ඒ වෙලාවේ ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේ එක තැනක නතර කරගන්නවා. ඒගොල්ලන්ගේ ජීවිතේ වැදගත් සම්දිස්ථාන ඒගොල්ලෝ ඒ ගැන හිතන්නේ නැත්ද? ඒ සිතුවිලි, ඒ දුක්, ඒ මනස අපි කොහොමද යම් තාක් විදියට පොඩි දෙයකින් හරි සන්තෝෂ කරන්නේ? ඒගොල්ලන්ට අලුත් බලාපොරොත්තුවක් දෙන්න අපිට පුළුවන් මේ දෙයක නම් කිසි විදියකින් අලුත් අදහසක් දෙන්න. එහෙම තමයි ඇත්තටම මේ අලුත් අදහස, මේ සංකල්පය අපි ඉදිරිපත් කළේ. හැබැයි හැම දෙයක්ම වගේ මේ රට පාලනය කරනවා වගේ එක්කෙනෙකුටවත් එක ආයතනයකටවත් එක කරන්න බැහැ. ඒකට කණ්ඩායමක් තිබුණා. ඒ කණ්ඩායමට අපි මේ අදහස පිළිගැන්වුවම ඩොක්ටර් ලංකඩ ප්‍රමිත් මේ කණ්ඩායමට මේ රටේ ඉන්න අග්‍රගණ්‍ය නිර්මාණ ශිල්පීන් ඒකට එකතු වුණා. මගේ ආදරණීය රමණි පලායන මතිය, we'll be showcasing 60